අම්පාර පදියතලාව දකුණු බිම් තැන්නපත්ව ජනතාවගේ බෝක රසක් මේවන විටත් අවධානමකට ලක් වෙලා පොහොර නිකන් දෙනවා අපි නිකන් ඉල්ලන්නේ නැහැ අපිට අපි අන්තිමටම දැන් වෙලා තියෙන්නේ අහිංසක ගොවියා කබල ලිපට වැටිලා අවසානයි ඒ කියන්නේ අපිට දැන් ඡන්ද පොරොන්දු වලට තමයි මේ හැම දෙයක්ම වෙන්නේ ඒ කියන්නේ මුලදී කියනවා මේක දෙන්න අරක දෙන්න නම් කියලා හැම දෙයක්ම මිනිස්සු ඔක්කොම රවටනවා රවටලා ඉවිල්ලා තමයි මේ මේ තැනට වටවලා තියෙන්නේ මේගාල්ල පහත් රට වතු කරේ තෙබගා කරුවන් පෝරෑමති කොහෙද ඉන්නේ දැන් 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 මේක හැදෙන්නේ දලු නෙමෙයි ඇට හැදෙන්නේ මේ මේ ගස් මැරෙනවා තේ ඇට නිෂ්පාදනය කරගන්න නම් මේ ක්‍රමේ හොඳයි තේ දලු නිෂ්පාදනය කරන්න නම් අඩුම ගානේ මොකක් හරි ක්‍රමවේදයක් හදලා 150ක්වත් රසායනික පොහොර අවශ්‍යයි වෙනද අපි මේ ලොරිය මේ වෙනකොට පිරීලා දැන් ලොරියක් ගේන්නේ අපි දැන් අපි තීවිල් එකකින් දලුව දින්නේ ඒත් අද එක ගෝණියයි තියෙන්නේ වෙනද සාමාන්‍ය කිලෝ 500ක් විතර දැන් මේ වෙනකොට ගන්න එක අපිට තියෙන්නේ කිලෝ 23යි ඒ ඔහොම තීරණ ගන්න එපා අරගෙන අවිල්ලා අපිට මේක කරන්න බෑ අපි මෙරළ යාවි මේ මහනුවර රද්ගම හේවා විස්ස ප්‍රදේශයේ එළබළු ගොවින් මේ පොහොර නැතුව කිසි දෙයක් කරන්න ඒ කියන්නේ දැන් මෙව හදලා මෙව විකුණන්න බෑනේ මෙව විකුණන්න බෑ යටිනුවර දොඩම්වල ගොවින් පිරිසක් අද යටිනුවර දොඩම්වල නාත දේවාලයට පැමිණ දෙවකන්න ලැබුවක නිරත වුණා. ඒ පොහොර ගැටලුවට බලධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙස ඉල්ලමින්. මෙරට වගාවන් සඳහා කාබනික පොහොර භාවිතයට ගත් තීරණයට බලපෑ හේතු පිළිබඳව පළවන අදහස් සම්බන්ධයෙන් අද කෘෂිකර්මාන්ත පරිශ්‍රණ අංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක් වන පරාක්‍රම වෛද්‍යනාථ මහතා අදහස් පළ කළා. මෑතකදී ડોક્ટર පාදිනිය මාධ්‍ය අමතමින් කිව්වා රජරට වකුගඩු රෝගය හැදෙන්නේ මේ අතිවිශාල කෘෂි රසායනික භාවිතය කියලා. ඇත්තෙන්ම ඒක මිත්‍යාවක්. මොකද පැහැදිලිව දැන් පරිශ්‍රණ වලින් පෙනෙනවා රජරට වකුගඩු රෝගය ලැඳෙන්නේ වතුරෙන් හා ක්ලෝරයිඩ් ඒ වතුරේ තියෙන ෆ්ලෝරයිඩ් කියන එක. ඒ කියන්නේ කිවුල් වතුර සහ ෆ්ලෝරයිඩ් නිසා ඒ කිවුල් වතුර හා ෆ්ලෝරයිඩ් තියෙන්නේ ඒ ඔය රජරට උස් බිම්වල කපපු ලිංගවල. මේ අතර ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතා පවසන්නේ වැඩිම කෘෂිකාර්මික රසායන ද්‍රව්‍ය භාවිත කිරීමේ වර්තාව සම්බන්ධයෙන් පළවුව අදහස්ද වැරදි බවයි. එතුමා කිව්වා මේ ලෝකේ වැඩිම රසායනික රසායනිකයන් භාවිත කරන රට ලංකාව කියලා. ඇත්තමනේ ඒකත් අති මිත්‍යාවක්. මොකද මේ ලෝකේ මේ පළාතේ අඩුවෙන්ම කෘෂි රසායනිකයන් භාවිත කරන රට ලංකාව. ඒතර මේකත් මේ මිත්‍යාවන් නිසා තමයි මං හිතන්නේ මේ රජය හදිසියට මේ කාබනික කෘෂිකාර්මික आचार्य पराक्रम वैद्यनाथ महता दक्षिण पैसिफिक कलापे पुलवागव पिलिबंदव कमिटुवे सामाजिकीकरण अतर श्रीलंका कृषि विद्या प्रवर्तने जनाधिपति कृषि कार्मिक उपदेशक वरियालिसिद ओहु कटयतु कला।